අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගුරු විදුහල්පති වර්ජුනී ඉදිරි පියවර පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද චීන හමුදාවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට එන්නත් මාත්‍රා 3 ලක්ෂයක් තනමල් විල සැලවේයි බරපතල අනතුරක් නැහැ मेरठ कोरोना आसादी तीन लक्ष्य हतरे सीमा वासन नेट दैनिक वैडिम कोविड आसादी तीन ईए अखंड व सिवन दिन डट हर दहा सिक्मु कोविड आसादी तीन पिरिसाग समस्त कोविड मरण हद दहा सात से पनह दक्वा इहलट ये दिन एट कोविड मरण एक सियानुवाग एलहर प्रादेशीय देशपाल चुन गेन रोटेटम आदर्श आर्थिक मध्यस्थान वाले मिल अड़ू एलवलु जनता वटे गिनी काने नटे मिल उस्सने खाऊदे प्रथमें देशी पुआत मेरठ समस्त कोविड रोगी संख्या वे लक्ष्य हतरक सीमा वे आसानी टे पैमिनते बनवा कोविड रोगी वार्ता अलुक करें मेरठ दिन के दिन हमु वैदिम रोगी संख्या वे ये सटाहन वुडा कोविड मरण एकसिय अणुवाक ए दिनेट पमडाक वार्ता वेती मेरठ समस्त मरण संख्यावद हद्दह सत्सिय पनह दक्वा इहल गोस्ते बिनवा मेरठ समस्त कोविड मरण संख्याव हद्दह सत्सिय पनह दक्वा इहल किया ए दिन तवत कोविड मरण एकसिय अणुवाक पिरिबंद सौख्य सेवा अध्यक्ष जनरल वरया तहुरु किरीमत समगाय ඊ දින වර්තාව කොවිඩ් මරණ 194 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අකණ්ඩව තෙවන දිනට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ 4000 සීමාව ඉක්මවා ගියා ඊ දින මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 4446 දෙනෙකු හඳුනා ගැනුණා එය මෙතෙක් මෙරටින් එක් දිනක් තුළ වර්තාව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 398801ක් දක්වා ඉහළ ගියා ඉන්පුට් කලින් 346767 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරස ආසාදිනී වීම හේතුවෙන් පුත් කෙලින් 44474 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හඳුනා ගන්නා කොවිඩ් රෝගීන්ට නිවාසිකව ප්‍රතිකාර සිදු කිරීම සඳහා හිඟුරක්කොඩ සමූපකාර සිනමා ශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කිරීමට හිඟුරක්කොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට බාර දී තිබෙනවා මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 300කට පමණ එකවර නිවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකියාව පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ මෙතර මේකපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ දැනට පවතින තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංස මහතාගේ ප්‍රධානත්වයෙන් මේගමුව නගර සභාවේදී පැවැත්වුණා. මේගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළ COVID මරණ අනුපාතය අවම කර ගැනීම සඳහා COVID-19 වසංගතය පැතිර යාම පාලනය සඳහා සිදු කරනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංස මහතා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. पोलनरू दिस्ट्रिक्के एलहर प्रादेशीय सभा में सभापतिवरया प्रमुख पक्ष विपक्ष मंत्री खंडायम मे मस वेटुप कोविड अरमुद्र सदह लबादीमट सिय कमेत्त पलकृति बेनवा आंडुड मेक तनियम करगन्न अमारु निसा रजे आदायम अडुवेन निसा अपि एलहर प्रादेश सभा विधियट अपे मंत्रीवरु 18 दिनक इन्नवा श्रीलंका पोदुजन पेरमुन श्रीलंका निदहास पक्ष एक्सत् जातिक पक्ष स्वाधीन मंत्रीवरु एकतुलु अपि मंत्रीवरु 18 दिनक इन्नवा අපි සියලු දෙනාම තීන්දුව කෙරුවා ඒකමතිකව මේ සියලුම මේ මාසේ වැටුප කොරෝනා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කරන්නට රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගෙනියන මේ උත්සාහයට සහයෝගයක් දෙමු විදියට චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පරිත්‍යාග කර තිබෙනවා එම එන්නත්ෝගේ ලබන සෙනසුරාදා දිවයිනට රැගෙනීමට නියමිත බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ මේ අතර දික්කොයේ මූලික රෝහලෙන් සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට හැටන් ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් එම රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා දික්කොයේ මූලික රෝහල වෙත එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසට රෝහල් සංචිතයේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත් නොමැති නිසා වෙනත් දිනයක පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරීන් කළ දැනුම් දීමක් මත මෙම නුසුම් තත්ත්වය ඇති වී තිබුණා නිරෝධායන ඇන්දර නීතිය ක්‍රියාත්මක වුවද අදත් ආර්ථික මධ්‍යස්ථාන රට පුරා විවෘතව පවතිනවා මැනින් වෙළඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක එළවලු මිල ගණන් අඩු වී තිබෙනවා
ගැටලුව වී තිබෙන්නේ එහි වාසිය ජනතාවට නොලැබීමයි. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ 700කට අධික පිරිසක් ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. අද උදෑසන 6න් අවසන් වූ ගෙවුණු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 705 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මූලස්ථානය පවසනවා. නිරෝධායන ඉදිරි නීතිය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය සේවා රාජකාරී කටයුතු ඇතුළු අවසර ලබා දී ඇති සේවා ආයතන පවත්වාගෙන යාමේ හැකියාව මෙම කාලය තුළද පවතිනවා. නිරෝධායන ඉදිරි නීතිය ක්‍රියාත්මක වුවද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දිනපතා විවෘත කර පවතිනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාළු විශාල වශයෙන් ලැබී තිබූ අතර එහි මිල ගණන්ද පහළ ගොස් තිබුණා. මාළු සෑහෙන ලාභයි කිසිම දෙයකට බෑනේ බෑ වැක්සින් එක ගාන තියෙන්නේ කරුණාකර එලා මාළු ටික කරගෙන යන්න එන්න මාකට් එකට මේ අතර මැනින් තොග වෙළඳ පොළෙහි අදත් එළවලු විශාල වශයෙන් ලැබී තිබු අතර සතියට දින 4ක් පමණක් මැනින් වෙළඳ පොළ සංකීර්ණයේ විවෘතව තිබීම හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුල මැනින් වෙළඳ පොළ වසා තැබෙනවා සාමාන්‍ය ගණන් යටතේ අදත් එළවලු අලෙවි වෙනවා හෙට දිනෙත් අනිද්දා දිනෙත් මැනින් වෙළඳ පොළ ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තබනවා සෙනසුරාදා සහ ඉර්දා දින දෙකේ තමයි මැනින් වෙළඳ පොළ ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථාන විරුද්ධ කරන්න ලබන්නේ මැනින් වෙළඳ පොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් පහත වැටි තිබුණද එහි වාසිය ජනතාවට ලබා ගැනීමට නොහැකි වීම ඊටම කනගාටුවට කරුණක් දිවයිනේ සෙසු ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවලු මෙන්ම මැනින් වෙළඳ පොළෙන් අඩු මිලට ගන්නා එළවලු ජංගම වෙළඳුන් විසින් ජනතාවට ලබා දෙන්නේ දැරිය නොහැකි මිලකටයි ජනතාවද චෝදනා කර සිටින්නේ එළවලු මිල ගණන් ඉතා ඉහළ ගොස් ඇති බවයි මැනින් පොදු වෙළඳ පොළේ ඊයට සාපේක්ෂව අද මිල 120ක විශභාග අඩුවීමක් තියෙනවා නමුත් සමහර තොග වෙළඳෝ එළවලු ටික මිල අඩුවෙන් ගෙනියලා ඉතාමත්ම අධික මිලකට මේ පාරිභෝගිකයාට විකුණනවා ජංගම රත ලීස් 180 නම් මේ මිනිස්සු ගෙනියලා විකුණන රුපියල් 380ට අපි සියලුම ව්‍යාපාරිකයන් සියලුම ජංගම වෙළඳුන්ගෙන් කාරණක ඉල්ලා හිටනවා මේ මැනින් වෙළඳ පොදු වෙළඳ පොළේ තියෙන මිලට සාධාරණ මිලක් ලාභයක් උබලා එකතු කරලා පාරිභෝගික ජනතාවට මේක බෙදාරින් මේ අතර තමුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද දිනේ වෙළඳාම් කටයුතු වෙනුවෙන් විරුද්ධව පැවති අතර පළතුරු මිල ඉතා පහළ මට්ටමක පැවතුණා. ඊයේ දිනට වැඩිය අද දින ගොවියන්ගේ ගොවි නිෂ්පාදනවල වැඩි මිලක් අද දිනේ අපිට දකින්න පුළුවන්. ද උඩ රට එළවලු අපි ආර්ථික මධ්‍යස්ථානය තුළ හිගයක් වශයෙන් දකින්න වෙලා තියෙනවා. ඉදිරියේදී මට දකින්න දෙන එකම දේ තමයි ගොවියාට නම් කිසිම සෙසක් වෙන්නේ නැහැ මේ යන රටාවත් එක්ක. බඩු තියෙනවා මිනිස්සු නෑ ගෙනියන්නේ. කිරි අඩුව කැකිරි අඩුව 13ට කැකිරි. කිරි 13යි මාත්තේ. පීස් 200යි. අද එළවලු පොඩ්ඩක් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. කරවිල මෑකරල් පන්නක් නම් මිල බහැලා. කී අර කියපු මිලත් එක්ක බලනකොට අද මිල 1 2ක් වගේ මිල ගිහිල්ලා තියෙනවා. තක්කාලි රුපියල් 60යි 70යි. මෑකරල් 100යි 120යි. රටකොළු 70යි 80යි. පතෝල 120යි. අද ගෝවා 85 ඩිගී. කැරට් 140යි. බෝංචි 220යි. සාමාන්‍ය රුපියල් 50ක ගඩුවක් තියෙනවා. වෙනදටලා. මාළු මිරිස් සාමාන්‍ය රුපියල් 120යි 30යි. කාවු මිරිස් රුපියල් 130යි 40යි. කොහොම තමයි යන්නේ ඊට වඩා 1 2ක් සාමාන්‍ය මිල ඉස්සලා තියෙනවා. කරවිල 40යි වගේ තමයි ගියේ. සාමාන්‍ය මිල තියෙන්නේ. නමුත් ඔයාලා මෙතන කිය 40 දෙන කරවිල එළිය තියෙන්නේ 140 දෙන. අතරමැදිය තමයි ගොඩක් හොයන්නේ අපෙන් ඉතින්. ඒ ගොඩම අඩු වෙලා තමයි නමුත් ඒක ආර්ථික මධ්‍යස්ථානයේ බඩු අලෙවි උනේ. මොකද වෙළඳන ගඩොක් තිබුණා පෙමිනු ගඩොක් තිබුණා 18යි 20යි තමයි. ඇඹුල් සීනි යනවා රුපියල් 30 විතර. කෝලි කුට්ටු යනවා 130 විතර. බැහැලා තියෙන මිල. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුලදී ආදායම් මාර්ග අහිමි අය සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 2000 දීමනාව අද දිනේද ලබා දීමට කටයුතු කර තිබුණේ මේ ආකාරයෙන්. දිවයින දකුණු ප්‍රදේශයේ මොනරාගල තනමල් විල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්වයක් සිදු වී තිබෙනවා. මෙම භූකම්පණයෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් සිදු වීම නොපැති බවයි භූවිද්‍යා හා පතල් කාර්යාංශය පවසන්නේ. ඊයේ රාත්‍රී 9:20ට පමණ ඇති වූ මෙම භූකම්පන තත්වය මොනරාගල වැල්ලවාය සහ තනමල් විල ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට දැනී තිබෙනවා. භූවිද්‍යා හා පතල් කාර්යාංශය පවසන්නේ රිච්ටර් මාපක ඒකක 2ක් ලෙස මෙම භූකම්පන තත්වය සටහන් වන අතර එමගින් කිසිදු බලපෑමක් සිදු නොමැති බවයි. ඒකෙන් විශාල බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මොකද වැල්ලවාය තනමල් විල දුර්ගමේ රාජ්‍ය ප්‍රදේශවල ජනතාවට මේ වලින් දැනලා දුන්නා. මේ පිළිබඳව අපි අද දිනේ අපේ මොනරාගල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් සහ අපේ දඩකඩම කරන මධ්‍යස්ථානයේ නිලධාරීන් සම්බන්ධ කිව්වා. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු අවබෝධ කරගන්න
කටයුතු නියැලනවා මම කියන්නේ මේ අපිට විශේෂ අවධානයක් මෙතනදී විශේෂයෙන්ම යොමු කරන මොකද මේ නැත කාලිනෝ ප්‍රදේශයේ අපිට එහෙම උකමලත් එක්ක වාර්තා වුණේ නැහැ ළඟක දිනමුත් මේ පිළිබඳව ඒ සඳහනවත් අපි කටයුතු අධ්‍යයනය කළා වැඩි විස්තර පිටපත් කරලා මේ අතර ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වන්නට පිහිටා තිබෙන බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේද ඊයේ දින රිච්ටර් මාපක 5.1ක භූකම්පනයක් ඇති වුණා එම භූකම්පන තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන අතර ඊයේ දින එම භූකම්පනය ඉන්දියාවට දැනී තිබෙනවා මේ අතර පසුගිය දිනක කොළඹ ප්‍රදේශයේද භූකම්පන තත්ත්වයක් දැනී තිබුණු බව අප අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් වාර්තා කළා මේ ලෙස භූකම්පන ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඉතා සමීපයෙන් වාර්තා වීම පිළිබඳව අප විමසිල්ලෙන් සිටිය යුතුයි ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය ඉගැන්වීමේ කාර්යයන්ගෙන් ඇතුළු සිය රාජකාරී වලින් ඉවත් වෙලා අදට දින 45ක් මේ පිළිබඳ පිළිතුරු සැවීමට කැබිනට් අනුකමිටුවත් ප්‍රබල උත්සාහයක් ගනිමින් සිටිනවා පෙරෙන්නට තිබෙනවා ඒ තාම නිසි පිළිතුරක් ලැබිලා නැහැ මේ අතර ඉදිරියේදී ගන්නා තීන්දුව తీරන ප්‍රකාශයට පත් කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ගුරු වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳන ලෙස රජයට බල කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹුණා. ඊට අදාළව ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින්ද ඉවත් වූවා. ඒ අනුව ගුරුවරුන් ඔෆ්ලයින් ගිහින් අදට දින 45ක් ගත වී අවසන්. මේ පිළිබඳව කරුණු සාබලා වාර්තා කිරීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කළා. එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට ඇමති අනුකමිටු නියෝජිතයින් කටයුතු කළා. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අධ්‍යයනයෙන් අනතුරුව අදාළ වාර්තාව ඊයේ පැවති කැබිනට් මණ්ඩලය වෙතද ඉදිරිපත් කෙරුණා. ඒ අනුව අදාළ වාර්තාව පිළිබඳව ලබන සතියේ රැස්වන කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කිරීමට නියමිත බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ වෘත්තීය අරගලී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද දිනේදී දැනුම් දීමට කටයුතු කරන බවයි. එම වාර්තාවේ යම් යම් තොරතුරු මේ වන විට අපි වෙත ලැබිලා තිබෙනවා කෙසේ වෙතත් එම තොරතුරු පිළිබඳව දීර්ඝ ලෙස පුළුල් ලෙස අපි ඊයේ සාකච්ඡා කළා ඒ වගේම අද දවසෙත් අපි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ලෙස තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔබට අද දහවල් ප්‍රකාශ කරන්න සූදානම් වෙලා ඉන්නවා ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කළා තිබෙන වැටුප් යෝජනාව කිසිසේත්ම අපිට බාර ගන්න පුළුවන් එකක් නෙවෙයි ගුරු වැටුප් ගැටලුවට දැන් බාලගිරි දෝසීය විසඳුම් දිනෙන් දින කල්යයි බලධාරීන් ගෙත් ගුරුවරුන් ගෙත් කඹය දිල්ලෙන් අසරණව සිටින්නේ මෙරට දුවා දරුවායි ඔවුන්ගේ අනාගතය ඉතා අවිනිශ්චිත මට්ටමකට පත්ව තිබෙනවා මෙම අවිනිශ්චිතභාවය රටේ ඉදිරි අනාගතයද අස්ථාව වන්නට දැඩි ලෙස බලපානු ලබනවා. ඉතින් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප බලධාරීන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් සොයා ගැනීමට කටයුතු කරන ලෙසයි. කොවිඩ් රටේ මොනතරම් වැඩි වුණත් මහියංගනය සහ මිනිපේ ජනතාවට කොවිඩ් සටනට වඩා මුණ දෙන්න වෙලා තියෙන්නේ වන අලි ගැටලුවටයි. නිමක් නැති මහියංගනේ අලි ගැටලුව ගැනයි මේ ගහින් වැටුණු මිනිහට ගොනා එන්නා වාගේ යන කියමන අප අසා තිබෙනවා. අද මහියංගනිය සහ මිනිපේ යන ගම්මානවල ජනතාවත් පත්වැත්තේ එවන් තත්වයකටයි. ඒ පොහොරත් නැතුව දුක් විඳලා හදාගත් අස්වැන්න වනාලින්ගෙන් බේරා ගන්නට නොහැකිවයි. ඉන් නොනැවතෙන වනාලින් ගම්වාසීන්ගේ දේපළවලටද හානි සිදු කරනු ලබනවා. එයා පැත්තේ කුසී වැතුම් කරලා තියෙනවා. කෝරේ එකද. ඇඳවල් තුනක් තිබුණා මේ හොඳම ඇඳවල්. තුනම කැඩිලා. පොඩි පොඩි ළමයි තුන් දෙනෙක් ඉන්නවා. කෙනෙක් අවුරුදු දෙකයි ළමයාගේ වයස. දැන් ඔය ඇඳක හිටියා නම් එහෙම. ඒ ඇඳේ ඉඳලා පොඩි උමි සේර මැරෙනවා. ඒ වට කිසිම වගකීමක් කරන්නේ නැහැ. දැන් තව වෙනකන් කිසිම කෙනෙක් ආවෙ නැහැ බලන්න කියලා. පාන්දර 4 හමාර වෙනකන් අලිවිටි දැම්මා මොනක මිනිස්සු කෑ ගැහුවා ගිනිපන්දම් අරන් ගිල්ලම් යනවා කරා. එහෙම තෙලොන්ඩු වෙනවා අලියා. එයාට ඇත්තටම කාලි වෙල එතනම. දැන් දවස් ගානක් මේ ක්‍රමයට තම දුක් විඳින්නේ. ඉතින් මේ කිව්ව කියන්න කෙනෙක් නැහැ ඉතින්. ගම්වාසීන් පවසන්නේ මහවැලි ගඟේ සහ සොරබර වැව රක්ෂිතයේ රැඳී සිටින වනාලීන් රාත්‍රී කාලයේදී මෙලෙස ගම් වදින බවයි. එමෙන්ම මහවැලි ගඟේ මෙලෙස රැඳී සිටින වනාලීන් පළවා හැරීමට හසලක වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කළද නැවතත් සවස් කාලයේ වන විට අලීන් එම ස්ථානයටම පැමිණි බවද ගම්වාසීන් පැවසුවා. මෙම වනාලි ගැටලුව අද ඊයක සිට පැන නැගුණු ගැටලුවක් නොවේ. මින් අසරණව සිටින ජනතාව මීට විසඳුම් ඉල්ලන්නේද අද ඊයක සිට නොවේ. බලධාරීන් මේ සඳහා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්ද යන්න මහත් ගැටලුවක්. මින් පීඩාවට පත්
ඇත්ත සිටින ජනතාව තව තවත් අසරණ නොකර මීට කඩිනමින් විසඳුම් ලබා දී මෙම ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. පාකිස්තානයේ කොවිඩ් එන්නත් කරණයෙන් ඉදිරි පියවරක් තබමින් වයස අවුරුදු 17ට වැඩි සිය ජනතාවට එන්නත් කිරීම ආරම්භ කිරීමට සූදානම් වනවා. එන්නත් කිරීම තවත් වේගවත් කරන්නේ නම් ලබන වසර මුලදී වෛරසය පාලනය කළ හැකි බවට ඇමරිකාව විශ්වාස කරනවා. ජපානය ක්‍රමයෙන් කොවිඩ් ව්‍යාප්තිය දරුණු තත්වයකට ගමන් කරමින් සිටිනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය වයසවරුදු 17ට වැඩි පාකිස්තානුවන් සඳහා එන්නත් කරණය සැප්තැම්බර් මාස පළමුවනදා සිට ආරම්භ කරන බව පාකිස්තානු ජාතික අණහා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි අසත් උමාර් ප්‍රකාශ කළා. සැප්තැම්බර් 15 වනදා වන විට එන්නතෙහි පළමු මාත්‍රාව සිසුන්ට ලබා දිය යුතු බවද ඔහු ප්‍රකාශ කරනවා. ජාතික අණහා මෙහෙයුම් මධ්‍යස්ථානයේ පවසන්නේ සැප්තැම්බර් 30 වනදා සිට ජාත්‍යන්තර හා දේශීය ගුවන් ගමන් සඳහා අවසර ලැබෙනුවේ පූර්ණ එන්නත් ලබාගත් පුද්ගලින්ට පමණක් බවයි. සැප්තැම්බර් 15 වෙනිදාන් පසුව එන්නත් නොකළ අයට පොදු ප්‍රවාහන සේවා තහනම් බව පාකිස්තානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. මිනිසුන් කිහිප දෙනෙකු නිසා අපට සෑම කෙනෙකුගේම ජීවිත අවධානමකට ලක් කරන්න බෑ. අසත් උමාර් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. එන්නත් කිරීම වේගවත් වූ හොත් ලබන වසර මුලදී ඇමරිකා එක්සත් ජනපදයේ COVID-19 වෛරස පාලනය කරගත හැකි බව එරට ජාතික ආසාත්මිකතා හා බෝවන රෝග ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆෞසි ප්‍රකාශ කළා. පාසල් නිවාඩු කාලයට පෙර වයස අවුරුදු 12ට අඩු ළමයින් සඳහා ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා දීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවද ඇමරිකානු රජය ප්‍රකාශ කරනවා. මේ අතර මීට මාස 8කට පමණ පෙර එන්නත් ලබාගත් ඇමරිකානුවන්ට සැප්තැම්බර් මාසයේ මැද භාගයේ වන විට තුන්වන එන්නත ලබා දීමටද කටයුතු කරනු ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ. ගෘහස්ත mRNA COVID-19 එන්නත් කරණය සඳහා තවදුරටත් අත්හදා බැලීම් සිදු කිරීමට ඉන්දියාවේ අනුමැතිය හිමිව තිබෙනවා. මොඩර්නා එන්නත සඳහා ඉන්දියාව තුළ ජූනි මාසයේදී හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නත් එන්නත් ආනයනය කර ගැනීමට සමාගම් තවමත් සමත් වී නැහැ. ජපානයේ හදිසි තත්ත්වය තවත් ප්‍රාන්ත 8කට ව්‍යාප්ත කිරීමට සූදානම් වන බව විදේශ මාධ්‍ය පවසනවා. ඒ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල හදිසි සීමා කිරීම මෙවන විට පවතින අතර නගරයේ රෝහල් ධාරිතාවේද ඉහළ යමින් පවතිනවා. මෙවන විට බොහෝ දෙනෙකු නිවසේ සිටම ප්‍රතිකාර ලබන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කැටියෙ. පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ භාවිතයට නොසුදුසු සීනි තොගයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත්ව තිබෙනවා. අදාළ වැටලීමේදී ගෝනි 200ක් පමණ අසුරා තිබී බහරයට ගනු ලැබුවා. මිද්දෙනිය මූලන්‍යාය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන යමින් සිටි පුද්ගලින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ටාස අපරාධාංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. වැටලීමේදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 150,000ක් සහ ගෝඩා මිලිලීටර් 720,000ක් පමණ බහරයට ගෙන තිබෙනවා. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමාවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.